දවසකට පැය 3 ඩේට හම්බ වෙනවා. මනි ට්‍රාන්ස්ෆර් කරන ඇප් ජාතියක්. ඒක ස්වභාවික ආපදාවක්ද, වැස්සක්ද, හුලඟක්ද, ඔය හැම දෙයක්ම ඕකේ අප්ඩේට් කරනවා ඉක්මනටම. ඔගොල්ලෝ ගාන ගැන සැලකිලිමත් වෙනවා නම් ෆුවල් වලින් අපිට ගන්න පුළුවන් අඩු ගානට මේලා තියෙන ටිකට්. වෙනම ඇප්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ වෙනම ඩීල්ස් උත් දෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ ෆ්‍රී අයිටම්ස් උත් ඔක හරහා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉතින් යාළුවනේ කොහමද? ඔන්න අපි යාපහු සතියකට පස්සේ ඔයගොල්ලොත් එක්ක එක්කව වෙනවා ආයුබෝවන් කිවිලන් YouTube channel එකත් එක්ක. ඉතින් ගිය සතියේ වෙනම වීඩියෝ එකක්, මේ සතියේ ගේන්නේ තවත් වෙනම ආකාරයේ වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි පුළුවන් තරම් මෙහි තියෙන ইনফরমේෂන්ස් ඔයගොල්ලන්ට ගේන්න උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහය තවත් එක පියවරක් තමයි අද එන්නේ. ඉතින් හවුෂල් කියලා මල්ලි කෙනෙක් අපේ videos බලන මල්ලි කෙනෙක් ඉතින් යා request කරලා තිබ්බ comment එකක් හරහා මෙහි පාවිච්චි කරන mobile app මොනවද, ඒක කරගන්න පුළුවන් වැඩ මොනවද කියලා දැනගන්න. ඉතින් අපිත් හිතුවා ඇත්තටම ඒක හොඳ දෙයක් වෙයි මෙහි අලුතෙන් ආපු අයට, අලුතෙන් එන්න ඉන්න අයට සහ මේ apps නොදන්න අයට. ඉතින් ඒ apps collection එකක් අපි ගාව තියනවාද එකින් එක ඔයගොල්ලන්ට ගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක පටන් ගනිද්දිම ඔයගොල්ලන්ගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් තියනවා කරන්න. ඉතින් අපේ වීඩියෝස් වලට ඔයගොල්ලෝ කැමති නම් subscribe button එක ඔබලා අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. ඔයගොල්ලන්ගේ comments සරහා අපිට අපේ වීඩියෝස් ගෙනියන්න පුළුවන් දිශාව පෙන්වන්න පුළුවන් දිශාවක් අපිට පේනවා. ඉතින් ඒක සෑහෙන වැදගත්. ඉතින් එන්නේ පොඩි ඉල්ලීමක් ඔයගොල්ලොත් එක්ක මතක් කරන ගමන් අපි යම් වීඩියෝ එකට. ඉතින් ඇප් ලිස්ට් එකක් අපි ගාව තියෙනවා. බලමු ඒවා මොනවද කියලා එකින් එකට. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ වීඩියෝ එක පටන් ගනිද්දිම මේ අපි හොයාගත්ත ඇප්ස් ටිකක් විතරයි. මීට වඩා ඇප්ස් තියෙන්න පුළුවන් මෙහෙ. මීට වඩා ඉෆෙක්ටිව් ඇප්ස් තියෙන්න පුළුවන්. ඉතින් මේ අපේ අත්දැකීම් උඩ අවුරුදු 5ක විතර නිව්සීලන් ජීවිතයේ අත්දැකීම් උඩ අපි දැක්ක දේවල් අපේ යාළුවෝ පාවිච්චි කරපු ඇප්ස් කීපයක්ම තමයි මේ ගහලා තියෙන්නේ. ඉතින් ඕක තමයි අද වීඩියෝ එකෙන් අපි කරන්න යන්නේ. ඉතින් අපේ අංක එක පළවෙනි ඇප් එක තමයි ඇප් ජාතිය තමයි මෙහි ඉලෙක්සිටි සහ ඉන්ටර්නෙට් ඇප්ස් කියන ජාතිය. ඉතින් මෙහෙ ලංකාවේ වගේ නෙමෙයි, ලංකාවේ නම් ඉලෙක්සිටි බෝඩ් එකෙන්නේ ඔක්කොම කරන්නේ. එහෙ ඇවිල්ලා ඒකේ මීටර් කියවන වෙනම කෙනෙක් ඉන්නවා, ඩොකියුමන්ට්ස් වල ගොඩක් තියෙනවා. හැබැයි මෙහෙ ඔක්කොම වෙන්නේ ඇප් එකකින්. ඒ ඇප් එකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. කොටින්ම තමන් දවසක පාවිච්චි කරපු නැත්නම් එක පැයක පාවිච්චි කරේ කොච්චර ඉලෙක්ට්‍රිසිටි එකක්ද, ඒකේ වටිනාකම කොච්චරද, ඒ වෙනකන් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් ওই ඇප් එක හරහා. ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර්ස් ලගත්තොත් ඒගොල්ලන්ටත් වෙන වෙනම ඇප්ස් තියෙනවා. ඒක ගත්තහම එදිනෙදා දවසේ අපි පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය, යූසේජ් එක කොච්චරද කියලා බලා ගන්න පුළුවන් මේ ඇප් එක තුරු. 2 ඩිග්‍රී සිම් එකක් පාවිච්චි කරන ඔයාලට තවත් වැදගත් ඇප් එකක් තමයි ඩේටා ක්ලොක් කියලා කියන්නේ. ඉතින් මේකෙන් ඔයාලට වෙන්නේ එක දවසකට ඕගොල්ලන්ට පුළුවන් පැයක කාලයක් ඩේටා ෆ්‍රී ලබා ගන්න. ඉතින් ඒක ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට මේකේ ක්ලොක් එකකුත් තියෙනවා, ටයිමර් එකකුත් තියෙනවා, ඕගොල්ලන්ට කොච්චර වෙලාවක් තියෙනවද කියලා බලා ගන්නත් එක්ක. ඉතින් අපේ නම්බර් 2 වෙලා තියෙන්නේ බැංකින් ඇප්ස්. මේ බැංකින් ඇප්ස් ලංකාවේ ඇප්ස් වලට වඩා ටිකක් වෙනස්. මොකද අපිට පළවෙනි දවස වගේ විතරයි බැංකුවකට මෙහෙ යන්න වෙන්නේ බැංක් account එකක් open කරගන්න. ඊට පස්සේ මගේ ජීවිතේ මම බොහෝම කලාතුරකින් තමයි බැංකුවකට ගිහිලා තියෙන්නේ. මේ මොකද මේ බැංකින් apps වල තියෙන features වලින් හැම දෙයක්ම වගේ ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන්. විශේෂයෙන්ම account එකක් open කරගන්න තැනේ ඉඳන් bank statement එකක් ගන්න තැන දක්වාම මේ bank apps වල තියෙන features විහිදලා තියෙනවා. ඉතින් මෙහි ප්‍රධාන පෙළේ බැංකු කීපයක්ම තියෙනවා. ANZ, BNZ, ASB, Westpac. ඊට අමතරව තවත් financial banks කීපයක්ම තියෙනවා. මට ඔය මම කිව්වේ මට මතක් වෙන
ටිකක් විතරයි. ඉතින් ඔය හැම එකේම තියෙනවා ඔය වගේ ඇප්ස්. ඉතින් මං කිව්වා වගේ හරිම ලේසියවත් එක ජීවිතේ ගෙවන්න. ඇත්තටම බැංකුවකට යනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. වෙලාවක් වෙන් කරගෙන යන්න ඕනි වැඩක්. ඉතින් ඉඳලා පොලිමෙත් ඉන්න ඕනි. ඔය දේවල් මුකුත් නැහැ ඔයා මේ ඇප්ස් පාවිච්චි කරනවා නම්. ඉතින් අපේ තුන්වෙනි ජාතිය, තුන්වෙනි මොබයිල් ඇප් ජාතිය තමයි මනි ට්‍රාන්ස්ෆර් කරන ඇප් ජාතිය. ඉතින් ඔගොල්ලෝ මෙහෙට ඇවිල්ලා ගෙදෙට්ට සල්ලි යවන්න ඕනි නම් ඔයාට විශේෂයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් ජාති දෙකක් තියෙනවා. මීට වඩා තියෙනවා, නමුත් අපි පාවිච්චි කරන ඇප් ජාති දෙකක් තියෙනවා. එකක් තමයි වයිස් කියලා කියන්නේ, අනික තමයි ඕබිට් රෙමිට් කියලා කියන්නේ. ඉතින් අපේ ලිස්ට් එකේ හතරවෙනි තියෙන්නේ ඔයගොල්ලන්ට තවත් වැදගත්ම වෙන ඇප්ස් ජාතියක්. ඇප්ස් ජාතිය ඕනි වෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝ රෙන්ට් එකට මොනවා හරි ප්‍රොපර්ටි එකක් හරි ගයක් හරි හොයනවා නම්. ඉතින් අංක එකට මේන්නේ ට්‍රේඩ් මී. ට්‍රේඩ් මී කියන්නේ ගොඩක් ජනප්‍රිය මොබයිල් ඇප් එකක් මෙහෙ. ඉතින් ඒකෙන් ඔයාට හොයාගන්න පුළුවන් ඔයාගේ ප්‍රොපර්ටි එකක්. ඒ වගේම homes.co.nz කියලා තවත් ඇප් එකක් තියෙනවා. ඒකෙනුත් ඔයගොල්ලන්ට accommodation එකක් හොයාගන්න පුළුවන්. ඉතින් අපේ ලිස්ට් එකේ නම්බර් 5 වලට තියෙන්නේ ඔගොල්ලෝ මෙහි විදේක් ගැන හිතනවා නම්, විදේක් ගැන සැලකිලිමත් වෙනවා නම්, ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ නිව්ස් චැනල් වල ඉන්නවා නම්. ඉතින් ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මොබයිල් ඇප්ස් දෙකක් ගැන කතා කරන්න තමයි. අංක එකටම එන්නේ මෙට් සර්විස් කියන මොබයිල් ඇප් එක. ඉතින් ටක් ගාලා මොකක් හරි ස්වභාවික ආපදාවක්ද, වැස්සක්ද, හුලඟක්ද, ඔය හැම දෙයක්ම ඔකේ අප්ඩේට් කරනවා ඉක්මනටම. ඉතින් ගොඩක් විශ්වාසවන්ත ඇප් එකක්, මොබයිල් ඇප් එකක් මෙට් සර්විස් කියන්නේ. ඊට පස්සේ අංක දෙකට ඉතින් අපි මේ ලිස්ට් එකේ මේ කැටගරි එකට අදාළ ඊළඟ ඇප් එක තමයි ජියෝනෙට් කියලා කියන්නේ. නිව්ස් වලට ඉතින් ඎර්ත් ක්වික් කියන්නේ හරි සුලබ දෙයක්. ඉතින් ඎර්ත් ක්වික් එකක් උන ගමන්ව ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඇලර්ට් එකක් මාර්ගෙන් මේ ඇප් එක, ජියෝනෙට් කියන මේ ඇප් එක ඔයාට දන්වනවා මෙහෙම ඎර්ත් ක්වික් එකක් මෙච්චර දුරින් මෙන්න මෙතන වුණා කියලා. ඉතින් අපේ ලිස්ට් එකේ හයවෙන් තැන්ට තියෙන්නේ නිවුස් හා සම්බන්ධ මොබයිල් ඇප්ස් ටික නිවුසියන් වල. ඉතින් හැරල් කියන්නේ අංක එකේම නිවුස් ඇප් එකක් මෙහෙ. ගොඩාක් විස්තර තියෙනවා මෙහෙ, නිවුසුයි ඉන්ටර්නැෂනල් නිවුසුයි ඔක්කොම තියෙන එකක්. ඒ වගේම තමයි ස්ටාෆ්. ඊට අමතරව TVNZ. ඉතින් ඔය ඇප්ස් තුනම සාමාන්‍යයෙන් අපි ඉන්ස්ටෝ කරගෙන ඉන්නවා මොනවා හරි මෙහෙ තොරතුරක් යන. මොකද අපිට ටීවී බලන්න මහලොකු වෙලාවක් මෙහෙ නැහැ. ඉතින් මොබයිල් ඇප්ස් වලින් එන නිවුස් තමයි අපිට ගොඩක් වෙලාවට නිවුස් ගේන්නේ. ඉතින් අපේ ලිස්ට් එකේ අංක 4 තියෙන්නේ මොනවද කියලා බලමු. අංක 4 තියෙන්නේ ඔයාට ජොබ් එකක් හොයාගන්න ඕනි නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මොබයිල් ඇප්ස් ටිකක් තමයි. ඉතින් අංක 1ටම තියෙනවා ට්‍රේඩ් මී again. ඉතින් ඊට පස්සේ තියෙනවා seek, jora, indeed ඒ වගේ apps ජාති කීපයක්ම. ඉතින් විශේෂත්වය තියෙන්නේ මේවා PC version එක, කියන්නේ website උත් තියෙනවා. mobile app එකක් ඔයාලට දාගත්තොත් ඔයාට mobile එකට ඔයාගේ notifications, ඔයා search කරන job එකට අදාළ ඒ field එකට අදාළ අලුතෙන් job එකක් ආපු ගමන්ම ඔයාට notifications එනවා. ඉතින් අපේ කතාවේ අංක 8ට අපි ලිස්ට් කරලා තියෙන ඊළඟ ඇප්ස් ජාතිය තමයි ෆුවල් සම්බන්ධව මොබයිල් ඇප්ස්. ඉතින් විශේෂයෙන් ඔගොල්ලෝ ගාන ගැන සැලකිලිමත් වෙනවා නම් ෆුවල් වල, පෙට්‍රල් හරි ඩීසල් හරි මොනවා හරි ඒවැය වල. ඉතින් ඔයගන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඇප් එකක් තමයි ගෑස් පයි කියලා කියන්නේ. ඊට අමතරව මෙහි කම්පැනිස් කීපයක්ම තියෙනවා ෆුවල් කරන, ෆුවල් ස්ටේෂන්ස් තියෙන. උදාහරණයට ගත්තොත් එහෙම මොබිල් සහ ඉසෙඩ්, තවත් තියෙනවා ගල් කියලා වගේ. ඉතින් ඔය ෆෝල් ස්ටේෂන් හැම එකේම වගේ තියෙනවා ඒගොල්ලන්ටම ඕනි ඒගොල්ලන්ගෙම මොබයිල් ඇප්. ඉතින් ඔය මොබයිල් ඇප් එක ඔයගොල්ලන්ට යන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ ඩිස්කවුන්ට් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්.
හිතන්නකෝ දැන් ඔය මොබල් සෝරි ඔය ඇප් එකම යන ෆුල් ස්ටේෂන් තියෙනවා කියලා. ඒගොල්ලන්ගේ තියෙනවා කෝෆි. ඉතින් කෝෆි එක වුණත් ඩිස්කවුන්ට් එකක් ඔය ඇප් එකක් ත්‍රු ගන්න පුළුවන්. හරි. ඉතින් අංක 9. අංක 9ට අපි තෝරගෙන තියෙන්නේ ඔගොල්ලෝ පාකින් ගැන හොයනවා නම් හැම වෙලේම වාහනේ පාක් කරලා ඔයා පාකින් මැෂින් එකට ගිහිල්ලා ඔයා වාගේ පේමන්ට් එක කරනවා නම් ඊට වඩා ස්මාර්ට් විදිහක් තියෙනවා මෙහි. ඔයාට මොබයිල් ඇප්ස් පාවිච්චි කරලා ඒ දේම කරගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා ඇප්ස් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක තැනින් තැනට වෙනස් වෙනවා. අපේ කරලා තියෙන ඒ ගහලා තියෙනවා මෙන්න මේ ඇප් එක තමයි පාවිච්චි කරන්න ඕනි කියලා ඒ අදාළ පාකින් එකේ. අංක 1 තමයි පාක් මේට්. අනික තමයි පේ මයි පාක්. ඉතින් අපේ ලිස්ට් එකේ නම්බර් 10 තමයි මේ ට්‍රාන්ස්පෝර්ට් ගැන හිතනවා නම්, ටැක්සි ගැන හිතනවා නම්, ඒවකට අදාළ ඒවට අදාළ මොබයිල් ඇප්ස් ටික මොනවද කියලා බලන්න එක. ඉතින් අංක 1-2 තියෙන්නේ ඇත්තටම ඔගොල්ලෝ හැමෝම දන්න ඌබර් සහ ඔගොල්ලෝ නොදන්න ඕලා. මෙහි ඉන්න අය නම් දන්නවා. නමුත් ඕලා කියලා තවත් එක ඇප් එකක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම මුළු ප්‍රොසෙස් එකම ඒක දුවන්නේ ඒ ඇප් එක ට්‍රූ. ඉතින් සෑහෙන වැදගත් ඒ ඇප් එක ඒ බිස්නස් එකට. ඉතින් ඒක තමයි ඌබර් සහ ඕලා. ඊට අමතරව තවත් රීජන් එකෙන් රීජන් එකට වෙනස් වෙන ටැක්සිස් කම්පැනි ගොඩාක් තියෙනවා මෙහි. ඉතින් ඒ කම්පැනිට අදාළ එකට ඕන් ඒගොල්ලන්ගෙම ඇප්ස් කීපෙකුත් ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තවත් ට්‍රාන්ස්පෝර්ට් වලට අදාළ තවත් ඇප් කීපයක් තමයි ඔයගොල්ලන්ට ගේන්නේ. ඒක නම්බර් 11 අපේ. ඒක තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට අදාළ මොබයිල් ඇප්ස් ටික මෙහෙම. ඉතින් විශේෂයෙන් අපි වෙලින්ටන් වල ඉන්නවා නම් මෙට්ලින්ක් කියන්නේ අංක 1ේම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට තියෙන ඇප් එකක්. මෙහෙම හැම බස් හෝල්ට් එකකටම නම්බර් එකක් තියෙනවා. ඉතින් ඒ නම්බර් එක එන්ටර් කරාම ඔයගොල්ලන්ට වැරදෙන්නේ නැහැ මොන බස් හෝල්ට් එකේද ඔයගොල්ලෝ ඉන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් එතනට එන බස් මොනවද කොච්චර වෙලාවකින්ද එන්නේ ඒ ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට මැප් එකක් තියෙනවා. ඒ මැප් එකට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වෙනකොට බස් එක කොතනද තියෙන්නේ මොන බස් හෝල්ට් එකේද තියෙන්නේ කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරනවා නම්. ඊට අමතරව ස්නැපර් කියලා තවත් මොබයිල් ඇප් එකක් තියෙනවා. මේට ඉස්සර වීඩියෝ දෙක තුනකදීම අපි ස්නැපර් කාඩ් එක ගැන කතා කරලා තියෙනවා ඔයගොල්ලොත් එක්ක. ඉතින් අපි බලුවොත් දැන් මේ තියෙන්නේ වෙලින්ටන් වල. අපි ඕක්ලන් වලට ගියාම ATI මොබයිල් ඇප් එකක් තියෙනවා. ATI හොප් කාඩ් එකත් එක්ක යන. ඉතින් රීජන් එකට අපි ගත්තොත් එහෙම ක්‍රයිස්ට් චර්ච් වලට ගියොත් එහෙම තවත් මොබයිල් ඇප් තියෙයි ඒගොල්ලන්ගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට. ඉතින් රීජන් එකෙන් රීජන් එකට මෙහෙම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල තියෙන මොබයිල් ඇප් එක නිව්සීලන්ඩ් වල වෙනස් වෙනවා. ඉතින් අපේ ලිස්ට් එකේ ඔහම එකින් එක එකින් කතා කරගෙන යද්දී නම්බර් 12 වලට අපි ගියොත් ඔගොල්ලෝ ඇවිදින්න කැමති නම් කොහේ හරි ගිහිල්ලා එළියේ ගිහිල්ලා පරිසරයේ විඳින්න ඔගොල්ලෝ කැමති නම් ඔයගන්ට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක් තියෙනවා ඕල් ට්‍රේල් කියලා. ඉතින් ඒ ඇප් එක තුළ ඒ යන ට්‍රේල් එකේ කොච්චර දුරක් තියෙනවද කොච්චර කාලයක් යනවද ඒ ඔක්කොම විස්තර ටික බලා ගන්න පුළුවන්. ඇප් එකේ නම තමයි ඕල් ට්‍රේල්ස්. ඉතින් ඔහම අපි කතා කරගෙන යද්දි ට්‍රැවලින් ගැන නම්බර් 13 වලට අපි වෙන් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ ඇකමඩේෂන් වලට ඇකමඩේෂන් ගන්න පුළුවන් කෙටි කාලීනව ඇකමඩේෂන් ගන්නවා නම් ආට පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් කීපයක් ගැන කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ ඉන්න හැමෝම වගේ දන්නවා Airbnb සහ booking.com ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේදීත්. ඒ විදිහටම නිව්සීලන්ඩ් වලත් ඔය ඇප්ස් දෙක තියෙනවා පාවිච්චි කරන්න ඇකමඩේෂන් වලට. ඊට අමතරව හොපර් කියලා තවත් ඇප් එකක් තියෙනවා ඔය වැඩේම කරගන්න පුළුවන්. ඊට අමතරව බුක් බැච් කියලා තව ඇප් එකක් තියෙනවා ඔය ඇකමඩේෂන් කියන කාරණේදී ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන. ඉතින් ඔය ඇප්ස් ජාති කීපයක් විතරයි. තව ඇප්ස් ජාති කීපයක්ම තියෙනවා අපි සඳහන් නොකළ ඇකමඩේෂන් වලට. ඉතින් ඔය ඇප්ස් හැම එකම ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කොයි හරි ට්‍රිප් එකක් එහෙම යනවනම්. ඉතින් අපි කතා කරගෙන යන්නේ ට්‍රාන්ස්පෝර්ට් ගැන. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් ගැන ඔයගොල්ලෝ කොහේ හරි ට්‍රැවල් කරන්න හිතනවා නම් ළඟ මේ නිව්සීලන්ඩ් වල ඇතුළෙම පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් ජාති දෙකක් තියෙනවා.
එකක් තමයි එයා නිව්සීලන්ඩ් ඇප් එක අනික තමයි ජෙට් ස්ටාර් ඇප් එක හරි ඉතින් ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් ගැන කතා කරද්දී තවත් අමතක කරන්න බැරි එක මොබයිල් ඇප් එකක් තමයි ග්‍රැබ් ෂීට් කියන්නේ ග්‍රැබ් ෂීට් එකකින් අපිට ගන්න පුළුවන් අඩු ගානට මේලා තියෙන ටිකට්ස් එයා ටිකට්ස් ඉතින් ඒකත් වැදගත් වෙන මොබයිල් ඇප් එක හරි ඉතින් තවත් එක ඇප් එකක් තමයි ඉන්ටර්සිටි කියන්නේ ටිකක් දැන් අපි ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් ගැන කතා කරා හැබැයි ඔයගොල්ලෝ හිතනවා නම් බස් වලින් යනවා කියලා ටිකක් දුර හිතනකෝ ඔයා වෙලින්ටන් වල ඉඳන් ඕක්ලන්ඩ් වලට යනවා කියලා ඔයාලට යූස් කරන්න පුළුවන් හොඳම ඇප් එකක් තමයි ඉන්ටර්සිටි කියන්නේ ඉතින් ඒකෙදි ඒ බස් එකේ ෂීට් ජාති කීපයක් තියෙනවා එක්ක නෝමල් සාමාන්‍ය ජාතියේ සාමාන්‍යයෙන් සැප පහසු කම් තියෙන ෂීට්ස් තියෙනවා ඊට අමතරව නිදාගෙන යන්න පුළුවන් බෙඩ් ටයිප් ෂීටුත් තියෙනවා ඉතින් හැම එකක්ම ඔයාලට මුලින් කියන්නේ ඉන් ඇඩ්වාන්ස් ඔයාලට බුක් කරන්න වෙනවා මේ මේක පාවිච්චි කරන්න ලංකාවේ ගිය ගමන් බස් එකට ගන්නෙ නැහැ ඔයාලට ටිකට් එකක් බුක් කරලා තියෙන්න ඕනේ රිසර්ව් කරලා තියෙන්න ඕනේ ඉතින් ට්‍රාන්ස්පෝර්ට් වල තවත් එක දෙයක් තමයි මෙහි ස්කූටර්ස් කියන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් ඒක ලංකාව නම් බොහොම අලුත් දෙයක් වෙන්න පුළුවන් නමුත් මෙහෙනම් ස්කූටර්ස් ජාති කීපයක්ම තියෙනවා විශේෂයෙන් නගර ආසන්නව අපි සිටි එකේ අපි ඉන්නවා නම් ඕක සෑහෙන ප්‍රයෝජනවත් තනි පුද්ගලයෙක් තමයි පැදගෙන යන්නේ ඉතින් ඒකට විශේෂයෙන් ඇප් එකක් තියෙනවා ඒක ඇක්ටිව් කරගන්න ඒක අන්ලොක් කරගන්න ඊට පස්සේ ඇප් එකෙම තමයි පේ කරන්න තියෙන්නේ හැම දෙයකටම ඉතින් ලයිම් කියන්නේ ඒක උදාහරණයක් ඔයගේ ස්කූටර්ස් කීපයක්ම කම්පැනිස් කීපයක්ම නිව්සීලන්ඩ් වල තියෙනවා හරි ඉතින් ඔහොම කතා කරගෙන යද්දී අපි යමු අන්තිමට ෂොපින් වලට මේක අපේ අංක 15 ඉතින් ෂොපින්ස් ගැන කතා කරනවා නම් මෙහි තියෙන්නේ ගොඩක් වෙලාවට සුපර් මාකට්ස් වලට ගොඩක් වෙලාවට ඒකට අදාළ වෙන මැප්ස් ජාති තියෙනවා උදාහරණයට අපි ගමු කවුන්ඩවුන් කියලා කවුන්ඩවුන් ඇප් එකෙන් ආ බඩුවක් මක් හරි සර්ච් කරනවා නම් ඔයාට ඒ ස්ටෝ එක සිලෙක්ට් කරලා මොන ආයේකේදී අයිටම් එක තියෙන්නේ කියන තැනට යනකම් මේ ඇප් එකේ ඩීටේල්ස් තියෙනවා හොයාගන්න. ඊට අමතරව තව අපි ගත්තොත් පැක් ඇන් සේව්, නිව් වර්ල්ඩ් ඔය හැම සුපර් මාකට් එකේම ඒකට අදාළ ඇප් ජාති තියෙනවා ඔයගොල්ලන්ට ඉන්ස්ටෝල් කරගන්න. ඒවා පාවිච්චි කරලා ඔයාට අයිටම්ස් හරි ලේසියෙන් ස්ටොක්ස් තියෙනවද? ඊට අමතරව තවත් පුළුවන් ඇත්තටම මේ ඔන්ලයින් ෂොපින් කරන්නත් ඕකෙන්. ඉතින් ගොඩක් මෙහෙ ටෙක්නොලොජි යූස් කරන නිව්සීලන්ඩ් වල ෂොපින් වලට ඉතින් මේ ඇප්ස් ඇත්තටම ඒවට උදාහරණ. ඉතින් ෂොපින් ගැන කතා කරගෙන අපි ඉන්නේ කතා කරන ගමන් ඉන්නේ. ඉතින් අපි හිතනවා නම් මොකක් හරි අයිටම් එකක් මොකක් හරි බඩුවක් ගන්න ඒ බඩුව අඩුම ගානකින් ගන්න හිතනවා නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තවත් එක ඇප් එකක් තමයි ප්‍රයිස් ෆයි කියලා කියන්නේ. ඉතින් ඒකේ අදාළ අයිටම් එකට අදාළ ප්‍රයිස් එක කම්පයා කරලා බෙස්ම ප්‍රයිස් එක දෙන මේ ස්ටෝ එකකින් හොයලා දෙනවා. ඉතින් අපි ඔහොම කතා කරගෙන යද්දී අපේ අංක 17ට තියෙන්නේ ෆුඩ් ඩෙලිවරි ගැන තියෙන මොබයිල් ඇප්ස් ලිස්ට් එකක්. ඉතින් ඔයගොල්ලන්ට බඩගෙන යන ගමන් කොහේ හරි අතරම ඔයගොල්ලන්ට යන කම්මැලි නම් කඩේකට ඔයගොල්ලන්ට ඩෙලිවර් කරගන්න පුළුවන් ෆුඩ්ස් මෙන්න මේ ඇප්ස් හරහා. අංක 1ටම තියෙනවා Uber Eats, ඊට පස්සේ DoorDash තියෙනවා, තවත් තියෙනවා Wellington වල නම් deliveries කියලා. ඉතින් ඔය තවත් තියෙනවා කීපයක්ම. ඉතින් ඔය ඇප්ස් true ඔයාට කෑම එකක් order කරගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකේ අන්තිමට වගේ දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ලිස්ට් එකේ අංක 18ට තියෙන item එක තමයි මෙහි තියෙන food වලට අදාළ මොනවද mobile apps කියලා දැනගන්න එක. ඉතින් ඔයගොල්ලෝ යනවා නම් Burger King, McDonald, KFC වගේ ඉතින් අපිට යන්න වෙනවනේ හදිස්සියකට බඩගින්නක් වුණාම අපිට යන්න වෙන ලේසියෙන් යන්න පුළුවන් තැන් තුනක් තමයි ඔය. ඉතින් ඔයගේ වෙනම ඇප්ස් තියෙනවා, ඒගොල්ලන්ගේ වෙනම ඩීල්ස් උත් දෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ ෆ්‍රී අයිටම්ස් උත් ඔක හරහා දෙනවා. ඉතින් ඔයගේ තැන් වලට යනවා නම් මේ ඇප්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක හරහා සර්ච් කරලා ඕඩර් කරනවා නම් ඔයාට ගොඩාක් වාසි වෙන්න පුළුවන්. ඉතින් අපේ ලිස්ට් එකේ අංක 19ට තියෙන ඇප්ස් ජාතිය තමයි පේමන්ට් සම්බන්ධව තියෙන මොබයිල් ඇප්ස්. හිතන්න ඔයාට පේ කරන්න බෑ එක අයිටම් එකකට එක සැරේ.
ඔයාට ඉන්ස්ටෝල්මන්ට් වලට යන්න ඕනේ. එහෙමනම් ඔයාට ඉන්ට්‍රස්ට් එකක් පේ කරන්නේ නැතුව ඔයාට පේ කරගෙන යන්න පුළුවන් විදිහේ ඇප්ස් හදලා තියෙනවා. අංක එක තමයි ආෆ්ටර් පේ කියලා කියන්නේ. ඉතින් ඒකෙන් ඉන්ස්ටෝල්මන්ට් කරගෙන යන්න පුළුවන් ඉන්ට්‍රස්ට් එකක් නැතුව. ඊට අමතරව තමයි තව එක දෙයක් තව එක ඇප් ජාතියක් සිප් කියලා එකක් තියෙනවා. ඒකත් එම දේම කරනවා. ඉතින් ඊට අමතරව ෆ්ලයි බයි කියලා තවත් ඇප්ස් ජාතියක් තියෙනවා. එතකොට ඒක තියෙන එක හැම ස්ටෝර් එකම නැහැ. අපි හිතමුකො නොයෙල්ලීම් වගේ ඒ වගේ ස්ටෝර්ස් වල ඔයා බඩුවක් ගත්තොත් එහෙම ඒ බඩුවේ ගාන්ට අදාළ පොයින්ට්ස් ගාණක් කැල්කියුලේට් වෙනවා. ඒක එකතු වෙනවා ඔයාගේ අර ෆ්ලයි බයි ඇප් එකේ තියෙන account එකට. ඉතින් ඒකේ තියෙන වාසිය තමයි ඔයාට මේ පොයින්ට්ස් යූස් කරන්න පුළුවන් ඔයා ඊළඟ සැරේ බඩුවක් ගනිද්දී. සමහර වෙලාවට ඒ බඩුවේ අර පොයින්ට්ස් ගාන්ට අදාළ ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා. සමහර වෙලාවට ආට ගාණක් ගෙවන්න නැතුව සම්පූර්ණ ෆ්‍රීම ඒ අයිටම් එක ගන්න පුළුවන්. ඔයාට ලොකු පොයින්ට් ගාණක් එකතු වෙලා තිබුණා. ඉතින් අපේ වීඩියෝ එකේ අන්තිමටම අපි දැන් ඇවිල්ලා ඉන්නේ අන්තිම ටයිප් එක, මොබයිල් ටයිප් එක. අපි ඒක කැටගරයිස් කරලා තියෙන්නේ ඇත්තටම ඩිස්කවුන්ට් කියලා. මේක ඩිස්කවුන්ට් කැටගරි එක තිබුණත් මේ කියන ඇප් එක ඇත්තටම ආර් 75ක් ගෙවන්න නැතුව ඔයගොල්ලන්ට බඩු ගන්න පුළුවන් ඇප් එකක්. ඒක ඇත්තටම කවුරුහරි පාවිච්චි කරලා තියෙන බඩුවක්. එයා ඒකට මුදල්මය වටිනාකමක් දෙන්නේ නැතුව ඒ කාට හරි ඩොනේට් කරනවා වගේ වැඩක් කරන්න ඕන නම් මේ ඇප් එක ට්‍රූ ඒක දෙන්න පුළුවන්. ඒ ඇප් එකේ නම තමයි ඔලියෝ කියලා කියන්නේ. ඔයාට බඩු දාන්නත් පුළුවන් ඒකට. ඔයාගේ ඔයාට වැඩක් නැති බඩුවක් කාට හරි දෙන්න ඕන නම් ඒ වගේම ඔයාට ඒකෙන් හොයලා ඔයාට ඕනි කරන බඩුවක් නොමිලේම ගන්නත් පුළුවන්. ඉතින් මීට අමතරව ඩිස්කවුන්ට් ගැන හිතනවා නම් තවත් මොබයිල් ඇප්ස් ජාති කීපයක්ම තියෙනවා මෙහි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රැබ් වන් කියන්නේ සෑහෙන වැදගත්, සෑහෙන වටින, සෑහෙන ප්‍රයෝජනවත් ඇප් එකක්. ඒකෙදී ඇත්තටම හිතන්න මොකක් හරි ඩීල් එකක් තියෙනවා. ඒක වෙන්න පුළුවන් කෑම ජාතියක්, ඒක වෙන්න පුළුවන් මොකක් හරි බඩුවක්, ඒක වෙන්න පුළුවන් මොකක් හරි මෙහි ඇක්ටිවිටි එකක්. ඉතින් මේ හැම එහෙකම මොකක් හරි ඩීල් එකක් තියෙනවා නම් ග්‍රැබ් වන් එක හරහා ඒගොල්ලෝ ප්‍රොමෝට් කරනවා. ඉතින් ඕගොල්ලන්ට ඒකේ ඔරිජිනල් ප්‍රයිස් එකට වඩා කීයක් හරි අඩුවෙන් මේ ග්‍රැබ් වන් කියන ඇප් එක පාවිච්චි කරලා ඒක ත්‍රු ගන්න පුළුවන්. ඊට අමතරව කේලුක් කියලා තවත් ඩිස්කවුන්ට් වලට සම්බන්ධම ඇප් තියෙනවා. තවත් ඇප්ස් ජාති කීපයක්ම තියෙනවා. දැන්ට ඔච්චර ඇත්තටම මට මතකයට එන්නේ. ඊට වඩා තියෙන ඒවා අපි මේ වීඩියෝ එකේ ලිස්ට් කරන්නම්. ඩිස්කවුන්ට් ඇප්ස් කියන කැටගරි එක යටතේ ඩිස්කවුන්ට්ස් ගැන කතා කරනකොට තියෙන තවත් ඇප් එකක් තමයි ෆස්ට් ටේබල් කියලා කියන්නේ. ඔගොල්ලෝ එළිය රෙස්ටුරන්ට් එකකින් කන්න යනවා නම් මේ ඇප් එක ත්‍රූ ඔගොල්ලෝ බුකින් එකක් දාලා ගියොත් ඔගොල්ලන්ට 50% ඔෆ් එකක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් රෙස්ටුරන්ට්ස් මේක මේ ඇප් එකට රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඔබට ගිහිල්ලා බුකින් එකක් දාන්න පුළුවන්. හැබැයි වෙලාවල් වල කාලයක් තියෙනවා, ලිමිට් එකක් තියෙනවා. මොන වෙලාවෙද ඔගොල්ලන්ට මේක ත්‍රූ බුක් කරන්න පුළුවන් කියලා. හරි. ඉතින් ওই විදිහට මොබයිල් ඇප් අපි මේ වීඩියෝ එක හරහා සම්පූර්ණයෙන්ම කතා කළා. ඉතින් මේ ටීවී එක ඉස්සරහරේ, මොබයිල් එක ඉස්සරහරේ මේ ඕගොල්ලෝ වැය කරපු කාලය මම හිතන්නේ නැහැ එච්චර පාඩුවක් වෙයි කියලා. මොකද සෑහෙන වටිනා කියන තොරතුරු ටිකක් තමයි මේ වීඩියෝ එක පුරාම එන්නේ. මොකද මේක අපේ අවුරුදු 5ක 6ක අත්දැකීම් වෙන්න පුළුවන්. සමහරලාට මගේ යාළුවන්ගේ සහ මේ හිරෝෂිකාගේ යාළුවන්ගේ අවුරුදු 10ක 15ක අත්දැකීම් වෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම අත්දැකීම් කැටි කරලා අපි දන්න දේ තමයි මේ වීඩියෝ එක හරහා මේ මොබයිල් ඇප්ස් සම්බන්ධව ඔයගොල්ලන්ට ගෙනාවේ. රැඳී ඉන්දිය හැමෝටම බොහොම ස්තුතියි මේ වීඩියෝ එක පුරාටම. අපි මුලින් කිව්වාගේ මේ වීඩියෝ මාලාවට ඔයගොල්ලෝ කැමති නම් subscribe button එක ඔයගොල්ලෝ අපිට සහයෝගය දක්වන්න. ඉතින් තවත් අලුත්ම වීඩියෝ එකකින් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම තාම අපි හිතලා නැහැ අපි ඊළඟ කන්ටෙන්ට් එක මොකක්ද කියලා. හොඳම වීඩියෝ එකක් ඕලන්ට ගෙන එන්න බලාපොරොත්තු වෙන් අපි අද දවසේ මේ ආයුබෝවන් කිවිලන් YouTube channel එකෙන් සමු ගන්නවා. ඕගොල්ලන්ට සුබම සුබ සතියක්.